नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य पुनच परम भिक्खवे भिक्खुको गच्छन्तो वा गच्छामीति पजानाति तीतो मीति पजानाति निसिन्नो वा निसिन्नो मीति पजानाति सयानो वा सयानो मीति पजानाति यता यता वा पनस्कायुति तता तता नं पजानाति वासनावंत सरदावंत पिन्नुतुनी पिन्नुतुनी अद धर्मदेशनाव प्रयक्तीमर बलापुरुत्वाने इरियापत भावनाव पिलिबंदवाई मे इरियापत भावनाव देखवेन्नी सतर सतिपट्ठान सूत्रे सतर सतिपट्ठान सूत्रे अनुपस्सना अतरे फलवनी अनुपस्सना वो काय अनुपस्सना वे देवनी भावना वसिनु दक्वलती प्रथम भावना वा आनापान सति भावना ये आनापान सति भावना वे दहनगट पत्तनु श्रावकिया ईलंगट प्रथमें वडंड तमाय में इरियापत भावना देशना कुट वदाली पिन्नतुं कावरु दन्नो सतर सतिपट्ठाने सूत्रे पिलिबंद एकायुनु अयं भिक्खवे मग्गो सत्तानं विशुद्धिया शोक परिद्धवानं समतिक्कमाय दुःख दोमनस्सानं अत्तंगमाय न्यायस्स अधिगमाय निब्बानस सत्य क्रियाय सांसारिक दुखपत सत्वयाट एम दुखी निदासी पिरिसिदु वीमट दुखपत वू सत्वयागे शोक वेलपी मिक्वैम पिनिसत आबोध ज्ञाने तुलि निर्वाण धातु प्रत्यक्ष कर गणीमट महानेनी मेम सतर सतिपट्ठाने एकायन मार्गीय वन्नी सतर सतिपट्ठान सूत्रेदी भाग्यतुंगांसी दक्वलतीयनवा मेय एकायन मार्गे वसी एकायन मार्गे वसीन दक्वलतीयनवना विनत मार्गयात् ने निवन कर मे सतर सतिपट्ठान भावना वडंडत अवस्थावक् तीन आरंभिंदला वेलुवक्किला वरदकुत् ने नमुत अपी आर्य अष्टांग मार्गी कोतेंद मी भावना संबंध विन्नी कारणे पहेदली करगंड अवश्य आर्य अष्टांग मार्गी कियाने निवटेन मार्गी चतुरार्य सत्य धर्मेदी देशनाकुट वदाली मे निवटेन मार्गी पलवेनी अंगे तमाई सम्मा दृष्टिपत्ति इलाल सम्मा संकप्प सम्मा वाचा सम्मा कम्मंत सम्मा आजीव सम्मा वायाम मे सम्मा वायाम अवस्थाव तमाई समाधि स्कंदी आरंभे वसिंदे सम्मा वायाम कियाने पंच निवरण धर्म्या यटपत् करला चित्त एकाग्र करगन देहंगत वीम मेलसिंग उपचारहु अर्पणा समाधिट पत्युच्च श्रावकया सम्मा सति अवस्थावदी वडन्न तीन्ने आनापान सति भावना वारं देहंगत उन नेत उपचार समाधियक्कु एतुव ईलंगट वडन्न तीन भावना पिलिबंद देशनाकट वदाल एई आरंभे तमाई इरियापत भावना मे इरियापत भावना एतुलु भावना दाहतरा
කායානුපස්සනාවේ එනවා. මේ කායානුපස්සනාවේ දින භාවනාවට ධර්මයේ සඳහන් වෙනවා කායගත සති භාවනා කියලා. යම් කෙනෙක් කායගත සතිය වළඳත් නම් හේ නිවන වළඳයි. යම් කෙනෙක් කායගත සතිය නොවළඳත් නම් හේ නිවන නොවළඳයි කියලා භාගතුන් වහන්සේ දේශනා කොට වදාළා. එහෙමනම් නිවන වළඳීම සඳහාම පාදක වන්නා වූ මේ කායානුපස්සනාය භාවනා වඩන කෙනා සෝතාපන්න ශ්‍රාවකයෙක්ද කියලා ආය අහන්න දෙයක්වත් නැහැ. ඒ නිසා පින්නොතුනි පින්වතුනි මේ අරි අටඟ මගේ සම්මා සතිය පවත්වා ගැනීමට අවශ්‍ය භාවනාවක් තමයි මේ ඉරියාපත භාවනාව කියන්නේ. මේ ඉරියාපත භාවනාවේදී විශේෂයක් තියෙනවා. මේ ඉරියාපත භාවනාව බැඩට යන ගමන්, බැඩ කරන ගමන්, බැඩ ඇරිලා එන ගමන්, වෙළඳ පොළට යන ගමන්, බඩු බාහිරාදිය මිලදී ගන්න ගමන්, එව්ව අරගෙන ගෙදර එන ගමන්, මිදුල අතුපතු ගාද්දි, වැසිකිලි කැසිකිලි යද්දි, ස්නානය කරද්දි, ඊළඟට කුස්සියේ හාල් ගරද්දි, එළවලු කපද්දි, ලිප ගිනි මුලවද්දි, එව්වා සම්බන්ධ අනිකුත් වැඩ කරද්දි හැම වෙලාවෙම වඩන්න පුළුවන් භාවනාවක් තමයි ඉරියාපත භාවනා. අපේ භාවනා යෝගීන්ගෙන් සමහරක් එයයි භාවනා යෝගීන් කියන්න බෑ, භාවනාව පිළිබඳ උනන්දුවක් දක්වන අය කියන එක කතාවක් තමයි අනේ අපිට වෙලාවක් නෑ කියලා. ඒ වෙලාවක් නෑ කියන අයට ඉතාම හොඳ භාවනාවක් තමයි මේ භාවනාව. තමන් නොනිදා හැම වෙලාවෙදිම මේ භාවනාව වඩන්න පුළුවන්. මෙන්න මේ භාවනාව ඉගෙන ගනිද්දී අපි ප්‍රථමයෙන්ම ඉගෙන ගන්න ඕනේ මේ ඉරියව් පැවැත්වෙන්නේ කොහොමද කියලා. මේ ඉරියව් පැවැත්වෙන්නේ ඉස්සෙල්ලා හිත තමා ක්‍රියාත්මක වන. මේ ඉරියව පවත්වන්න ඕන කියන හිත පහළ වෙන. ඒ පහළ වුණු හිත වායෝ ධාතුවට අණ කරනවා. කාය විඤ්ඤාති හදන්න මේ ඉරියව පැවැත්වීම සඳහා. ඒ අනුව වායෝ ධාතුව කාය විඤ්ඤාති හදනවා. හැදුවෙන් පස්සේ ඉරියව් පැවැත්වෙනවා. මේ විදිහේ ඉරියව් පැවැත්වීම පිළිබඳව සාමාන්‍ය මිනිහකෙත් කිසියම් අවබෝධයක් තියෙනවා මම මේක කරනවා කියලා. සතෙක් සිපාවෙක් වුණා දන්නවා මේ යනවා එනවා කියලා. නමුත් මේ භාවනාවේදී ඊට වඩා ගැඹුරින් තියුණුව නුවණින් යුතුව සතිය පවත්ව ගන්න ඕනේ. ඒ තමයි මේ භාවනා කරද්දී හැම වෙලාවෙම මම මේ ඉරියව් පවත්වනවා නෙමෙයි. මේ ඉරියව් මගේ නෙමෙයි. මගේ ආත්මයක් සම්බන්ධ වෙලා මේ ඉරියව් පවත්වනවා නෙමෙයි කියන අවබෝධය කරා යන්නයි එක පැත්තකින් මේ භාවනා වඩන්නේ. එහෙදී අපි ප්‍රථමයෙන් මේ වායෝ ධාතුවට අණ කරලා කාය විඤ්ඤාප්තිය හැදින ආකාරය පිළිබඳව ප්‍රථමයෙන් විමසීමක් කරමු. ස්වයං පරීක්ෂණයක් කරලා මෙම භාවනා කිරීමට පෙර සෑම දිනාටම කයේ ධාතු ස්වභාවයේ පිළිබඳව කිසියම් අවබෝධයක් ඕනේ. ඒ අවබෝධයෙන් නැතුවත් මේ භාවනාව වඩන්න බෑ. කිසියම් දුරකට හෝ ධාතු ස්වභාවයේ පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ. අපි මේ අවස්ථාවේදී මේ කාය විඤ්ඤාප්තිය වායු ධාතු තුලින් හැදෙන ආකාරය පිළිබඳව පොඩි පරීක්ෂණයක් කියනවා. ඉතාම සරලයි. පින්වත පින්වතිය, ඔබ හුඟක් මහතනම් බිත්තියකට දීලා හෝ වෙන ආධාරකයක් ඇතුව තනි කකුලෙන් හිටගන්න. තනි කකුලෙන් හිටගත්තයින් පස්සේ පොළවට සම්බන්ධ වෙලා තියෙන පාදයට අත තියන්න. අත තියන්න බලන්න, ඒක බොහෝ තදට දෙනී.
ඊළඟට ඔබේ අත තියන්න එස උපාදී ඒක බොහොම මුරුදුවට තියෙනවා ඇයි මේ වෙලා තියෙන්නේ උඩ තියෙන කකුලේ පටවි ධාතුවත් අර තදට බිමට තියෙන කකුලට ගිහිල්ලා නැත්තම් එහෙම වෙන්න විදියක් නෑ ඊළඟට ඔසවපු කකුල බිම තියන්න බිම තියපු කකුල ඔසවන්න දැන් බලන්න අත තියලා අර දැන් බිමට තියෙන කකුල ආයෙ බොහොම තදට තියෙනවා කලින් තදට තිබුණු පොළවට හේට් වෙලා තිබුණු කකුල දැන් ඔසවලා ඒ කකුලේ බොහොම මුරුදුයි මෙහෙම මාරුවෙන් මාරුවට කරලා කීපතාව තේරුම් ගන්න මෙහෙම වෙන්න හේතුව මේ කකුල උස්සන්න ඒ ඉරියව්ව පැවැත්වෙනකොට वायु धातु विसिंग ये अवश्य प्रमाण पटवी धातु हाट मिहाट कर लगे हेम नर्तंग अर विधि वेद विधियात्मे ओम वे विधि गमनयान गमनयान पादे ऐसे वे नही तीन पटवी धातु लील वेन फलवट तीन पटवी धातु ये कपुल पट धातु बेली वेन ये कपुल इससे नोट आय लील वेन කකුල බිම තියෙනකොට ආයෙත් මෙන්න මෙහෙම ඇතුවිලා නැතුව යමින් මේ ගමන සිද්ධද දෙවීම් පැනීම් හැම දෙයකදීම එන්නයි ඔබ කිසියම් ඔබට හිස මතින් තියෙන දෙයකට අත තියලා තද කෙරුවොත් එක්කෝ මේසෙට තියලා තද කරොත් ඒ අත අල්ලා බලන්න බොහෝම තදර දැනෙනවා ගණ මාස් පිළුවක් වායි පිනව නමුත් ඒ අත ලිල් කර අනිත් අත දිලා තද කෙරුවොත් ඒ අතේ මාස් පෙසින් තදට දැනෙනවා අනිත් අතේ එහෙම දැනෙන්නේ අන්න මෙතන උත්තරුම් ගන්න සිත විසින් ඉරියව පවත්වන්න වායු ධාතුර අනත දුන්නයින් පස්සේ වායු ධාතුව විසින් පඨවි ධාතු එහාට මෙහාට කරලා මේ කාය විඤ්ඤාප්තිය හදන හැටි කලින් ධාතු මනසිකාරය වඩද්දි ඔබ මෙච්චර ආබෝධයක් තිබුණේ නැහැ සාමාන්‍ය අපි පින්වතුන් පින්බතියන්ගේ ඉදී තියෙන්නේ සතර මහා ධාතු පොතේ තියෙන්නේ මෙන්න පඨවි ධාතු කොටස් මෙන්න වායු ධාතු කොටස් මෙන්න ආපෝ ධාතු කොටස් මෙන්න තේජෝ ධාතු කොටස් වාසී एक वैरदीन है एक पासु करला पिन्ना दीमक पमना नमुत में धातु हतर में कटाई थी रुद्रे गत्तु रुद्रे पटविया आपो धातु मेली नमुत तेजो धातु वायु धातु हा पटवी धातु किसी प्रमाणे तीन ओबे एटकोटुआ गत्तु नत्ना दता गत्तु ए दते पटविये मेली නමුත් ඒ දත තුලත් ආපෝ තේජෝ වායු කිසියම් ප්‍රමාණයකට තියෙනවා. එක එක ඉන්ද්‍රියන්ගේ ස්වභාවයට අනුව මේ පඨවි ධාතු පමණක් නෙමෙයි අනිත් හතර මහා ධාතුන්ගේ සංයුතිය මේවා එකතු වෙලා තියෙන ආකාරය වෙනස් වෙනවා. ඒ වෙනස් වීම තුලින් තමයි මේ ජීවත් වෙන පුද්ගලෙක් වශයෙන් අපිට පේන්නේ තියෙන්නේ. මරුණයින් පස්සේ එහෙම වෙන්නේ නැහැ. एक मेरी चटी गण पे दिए मे आकार तम शरीर पील बंदव पमनवे अनुंग शरीर पील बंदव तेरुंगण मे धातु स्वभाव ये तेरुंगण तमं के लखने मे अविदीन अनेमे तमं के लखने वेन वेडकरण अनेमे हित तमय मुंडला मेघ वायु धातु मगी කරවන්න කියලා අවබෝධය ලබා ගන්න. ඒ අවබෝධය ඔබට ඉදිරියේදී නුවණ වැඩි වීමට බොහෝ සෙයින් උදව් වෙනවා. මේ විදිහෙන් ඔබ ඇවිදින විටදී, හිඳ ගන්න විටදී, වැසිකිලි කැසිකිලි යන විටදී, අර කලින් කිව්වා වාගේ වැඩට යනකොට, මාකට් යනකොට වාගේ හැම වෙලාවෙම ඔබේ ඉරියව් විවිධාකාරයෙන් පැවැත්වෙනවා.
ඒ පැවැත්වෙන ඉරියව්ව පිළිබඳව හිත තියා ගැනීම තමයි මේ භාවනාවෙන් කරන්නේ. දැන් ඔබ අතු ගන්නද, ගිය අතු ගන්නද, මුසුම ගන්නවා. මම මුසුම ගන්න කියලා හිතේ හිතුවිල්ල පහළ වෙනවා. මුසුම ළඟට ඇවිදිනවා. අර විදිහේ කාය විඤ්ඤාප්තියක් ඇදිලා වායෝ දාතින් මුසුම ළඟට යනවා. අත උසවනවා. ඒක ගන්නවා. ඊට පස්සේ අතු ගන්නවා. ඒ කොස්ස මෙහෙවන්න ඕන විදිහට හිත මුල් වෙලා වායෝ දාතින් කාය විඤ්ඤාප්තිය හදනවා. මෙන්න මේ සිදුවෙන ක්‍රියාකාරීත්වය පිළිබඳව පමණ සතිය පවත්වා ගැනීම තමයි ඉරියාපත භාවනාව කියලා කියන්නේ. මේ භාවනාව මෙච්චර ලේසි වුණත් එකපාරට පුහුණු වෙන්න බෑ. ඔබ මේ ඉරියාපත භාවනා පිළිබඳ දේශනාව අහලා ඔබ එදිනෙදා ඒ අවස්ථාවලදී පවත්වන ඉරියව් පිළිබඳ සතිය තියාගන්න ගියොත් ඔබට සමහර විට මීතුවක්වත් බෑ. හිත යනවා කොහේ යයි? ඒ ඉරියව් අමතක වෙලා හිත වෙන කොහේ යරිය? අතීතෙට යනවා, අනාගතෙට යනවා. එක්ක එක එක රාග දේශ මුල් වෙලා හිත යනවා. මෙන්න මේක දවසින් මේ භාවනාව කරන්න බෑ. දිනපතාම දවසකට කීප හැරේ බැගින් මහන්සි වෙනවා. එහෙම ටික දිනක් යනකොට ඔබට මිනිත්තුවක් සමාරක් ඉරියව්ව තුල තියාගන්න පුළුවන් වෙනවා. තවදුරටත් මේක පුහුණු කරනකොට මේක පුහුණු කරන්න කියලා අමතර වෙලාවක් නැහැ. ඔබට යද්දී එද්දී ලියද්දී කන්තෝරු ඒ වෙලාවෙත් මේක පුහුණු කරන්න පුළුවන්. පුහුණු කරනකොට මේතු දෙකක් ඉතර කාලයක් එක දිගට ඉරියව් පිළිබඳ සතිය පවත්ව ගන්න පුරුදු වෙනවා. ඊට පස්සේ ඔබට පුළුවන් වෙනා මිනිත්තු තුනක් විතර. දැන් ඔබට ඕන නම් ඔබේ සතිය පැවැත්වීම පිළිබඳව කාලයත් එක්කලා සම්බන්ධ කරලා පරීක්ෂණයක් කරන්න පුළුවන් අවශ්‍ය නම්. ඉතා කුඩා ගල්කඩ 10ක් ගන්න එක අතකට. දැන් ඔබ නිවසින් එළියට ගිහිල්ලා ඒ යද්දි හැම ඉරියව් තුනේ හිතේ තියාන ගිහිල්ලා පොල්ලත්තක් අහුලා දානවා, පොලිතින් එකක් තියනවා නම් ඒක ගන්නවා, ඒක කවරකට දානවා, තව මොනවා හරි අස්පස් කරන්න දෙයක් තියනවා නම් ඒවත් කරමින් ටික වෙලාවක් ඇවිදිනවා, තනකොළ පඳුරක් ගලවනවා, ඒ වාග් කරනවා. අන්න ඒව කරද්දී එකින් එකටම දිගටම සතිය පවත්ත ගන්න වෙනවා ඒ ඉරියව්ව කෙරේ. නමුත් ආධුනිකයන්ට බෑ. මිනිත්තුවක් ටිකක් වෙලා යනකොට ඕන් හිත වෙන දිහාකට යනවා. එතකොට අර ගත්තු ගල්කට 10න් එකක් බිම දානවා. දැන් ඒ ඉතුරු 9ක් අරගෙන යනවා. ආයෙ හිත පිටට යනකොට ආයෙ ගලක් දානවා. ඔහොම ඔහොම ගල් 10න් ඉවරුනයින් පස්සේ ඒක කොච්චර වෙලාවක් ගියාද කියලා බලන්න. අන්න එතකොට ඔබට පුළුවන් මගේ හිත එක අරමුණක තියාගන්න පුළුවන් මෙච්චර වෙලාවයි කියලා තීරණය ගන්න. මේ විදිහේ පරීක්ෂණය දිගින් දිගටම කරනකොට කලින් ඔබේ ගල්කඩ 10 මිනිත්තු 5ක ඉවරු වුණා නම් ඔබට පුළුවන් මේ මිනිත්තු 10 දක්වා මේක පවත්ව ගන්න. ඊට පස්සේ මිනිත්තු 15 දක්වා. ඒ වුණායින් පස්සේ ගල්කඩ 5ක් පමණක් ගන්න. මේ ගල්කඩ 5 හිත පිටත යන හැම වෙලාවකම නිමල දාන්න එක. එතකොට බලන්න ගල්කට ඉවර වෙච්ච වෙලාව. මේ විදිහට පුහුණු කරලා ඔබට පුළුවන් වෙනවා ටික දවසකින් ඉරියව්ව පිළිබඳව අඩුමතරින් මිනිත්තු 10ක්වත් තියාගන්න. ඒක ලොකු ජයග්‍රහණයක්. තවදුරටත් පුහුණු කරනකොට ඔබට පුළුවන් වෙනවා මේ ඉරියව්ව පිළිබඳව මිනිත්තු 15ක් ඒක ඊටත් වැඩි දියුණු තත්ත්වය. තව ටික දවසක් මෙහෙම පුහුණු කරනකොට මේතු 20ක් 25ක් දක්වා කාලයක් සිත පිටත නොයවා තියාගන්න පුළුවන් වෙනවා ඉරියව් මතම. අන්න එහෙම වුණයින් පස්සේ විශාල චිත්ත දියුණුවක් ඇති වෙනවා. ඒ චිත්ත දියුණුව ඔබේ හිත ඒකාග්‍ර කරගන්න උදව්වක් වෙනවා.
එලෙසින්මේ භාවනා වඩන යෝගියට ඉතාම පහසුවෙන් දැහැන්ගත වෙන්නත් පහසු වෙනවා. හිත කොහෙවත් යන්නේ. ඔබ ආනාපාන සති භාවනා වැඩුවොත් සතිය ආස්වාද ප්‍රාස්වාදයෙන් පිටත යන්නේ නැතුව හිටිනවා. එහෙම වුණාම මොකද වෙන්නේ? ඔබ දැහැන්ගත වෙනවා. හැබැයි ඔබ නිසි විදියට පළක බැඳගෙන කයරි ජීවිතයන හිටියොත් පමණයි ඒක වෙන්නේ. බලන්න මේ විදිහේ මේ භාවනාවෙන් සමාධි ස්කන්ධයට වඩන්න පහසුයි. ඊළඟට මේ භාවනාව තව පැත්තකින් විදර්ශනා භාවනාවකුත් වෙනවා. මේදී අවබෝධයක් ඇති වෙනවා භාවනා යෝගියන්ට කිසිම ඉරියව්වක් තමා විසින් පවත්වන්න නැති බව. ඒ වගේම ඉරියව් පවත්වන කෙනෙකුත් නැහැ කියලා අවබෝධය. මේදී බිඳිල යන්නේ මොකද්ද? දෙදරා යන්නේ මොකද්ද? තමා තුළ තියෙන සක්කාය දිට්ඨිය, මමය, මගේය, මගේ ආත්මය කියන දෘෂ්ටි. ඊළඟට මේ යෝගියට નિરાයාසයෙන් කල්පනා වෙනවා. නාමයයි රූපේ නම් මෙච්චර කල් මගේ කියලා තමා තිය හිතා හිටියේ, දැන් මගේ නෙමෙයි කියලා තේරෙනවා මේ භාවනාවේ. හිතයි මුල් වෙන්නේ කියලා. එහෙමනම් මේ හිත කාගේද කියන විමසීමට ඊළඟට යෝගියා බයිනවා. ඒ හිත කොහෙන්ද ආවේ? විඥාන පත්‍යා නාම රූපම්. විඥානීය විශ්ින් තමයි නාම රූපය හැදුනේ. ඒ හැදුණු නාම රූපය තමයි මව කුසී පිරිසිදු ගත්තේ. ඊතර මේ විඥානය ආවේ කොහෙන්ද? විඥානය ආවේ පෙර භවී තමා කළ තෘෂ්ණා උපාදානය ත අනුවයි කර්මානුකූලවයි මේ විඥානේ හැදිලා ආවේ. එතනදී ඒ භවයේ හිටපු කෙනත් නෙමෙයි. අලුත් කෙනෙකුත් නෙමෙයි. නමුත් ඒ භවයේ තිබුණු කර්ම ශක්ති බලපෑමක් මත අලුත් විඥානයක් හැදිලා මව කුසට ආවා. අන්න මේ අවබෝධයත් එක්කලා උඹට මොකද්ද වෙන්නේ? හේතුඵලවාදයේ පිළිබඳ අවබෝධයකුත් ලැබෙනවා. සාමාන්‍යයෙන් හැම පෘථග්ජන පුද්ගලයන්නේ මේ සිරුර මගේ, මම තමා මේව කරන්නේ, මේ මගේ, ඒ වගේම මගේ තුල තියෙන ආත්මයක් තියෙනවා කියන අදහස තමයි, මම කියලා කෙනෙක් ඉන්නවා කියන අදහස තමයි සාමාන්‍යයෙන් පවතින. මෙන්න මෙහෙම තියෙන සක්කාය දිට්ඨියෙන් හින්දායි. එහෙම නැත්නම් මේ පංච උපාදානස්කන්ධයේ මගේ කියන ඒ අවිද්‍යාව මත පදනම් වූ අදහසින් ඉඳයි. බලන්න භාගතුන් වහන්සේ මොනතරම් අපූර්වට නිවන කරා යන්න ශ්‍රාවකයා මෙහෙවනවා. මගේ නොවේ කියලා ඒ සංයෝජනේ ප්‍රහීණ කරන්න තියෙන අවසානය. නමුත් මුල ඉඳලමත් මේකට පෙරහුරුවක් දෙනවා. ආරම්භයේදී ප්‍රහීණ කරන්න තියෙන සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය ප්‍රහීණ කරන්න කලින් අවබෝධයක් දෙනවා මේ භාවනාව තුළ. එතකොට ඒක විදර්ශනා භාවනාව. ඊළඟට සමත විපස්සනා වඩන යෝගියට මේ භාවනාවෙන් විස්මිත ප්‍රයෝජනයක් තියෙනවා තව. ඒක තමයි සාමාන්‍ය නීති ස්වභාවය මනෝරාජ්‍ය කරා යනවා. මනෝරාජ්‍ය කියන්නේ සංස්කෘතික වචනයක්. ඒකෙන් අදහස් වන්නේ විවිධ දේවල් ගැන හිත හිතා මව මව කාලය ගත කරන. උදාහරණයක් ගත්තු කිසියම් කාන්තාවක් තරුණියක් දැක්කයින් පස්සේ ඒකට ඇල්ම තියාගෙන මෙයා මං ගන්නවා, මෙහෙම ජීවත් වෙනවා, මෙහෙම ප්‍රේම කරනවා, මෙහෙම ධර්මල්ලෝ හදන, මම මෙයාට සලකනවා, මේ විදිය හරි හම්බ කරනවා, වාහනයක් ගන්නවා, වාහනේ මෙහෙම කරනවා, මේ විදිය ගමන් බිම යනවා, ලොකු ලොකු හෝටල් වලට යනවා, සැප විඳිනවා, මේ වාගේ අදහස් ගොඩක් හිතේ ඇති කරගන්න. අන්න ඒවට තමයි මනෝරාජ්‍ය කියන්නේ. සිය ඇහුවොත් නම් කියයි අපේ උපාසක අම්මලා, අනේ ස්වාමීන් වහන්සේ අපේ නම් වුණේ කියලා. නෑ, හැම කෙනාගේ සිත් තුළම මගේ උදාහරණයක් ගත්තේ, ඒ උදාහරණෙම නෙමෙයි, විවිධ විදියෙන්
ये मानव राज्य गुड नेंगे किसी आम कुंभरा असदलवा पुरला होता आसन न तीन वन उन मानव राज्य टेनो मैं भी ठीक भी कुल्ला मैं वैली करना मैं मकेला हितना युवा हितनों तो थानिया महीना आवेदन ते मानव राज्य इन्ने किनातम है थानिया महीना आवेदन आता पाए दिख करना खता करना वाय पीनो दम में हिता भी ही रीला लामे एक पार पांती ये ना गाने कोटा हिता यानो आवेदन को ही आरी गुरुवारे अवगान नोट गुरुवारे के हितर ते ना को ही आरी बिना नोट नाउट गुरुवारे इतनी ये का आपको ऐसा लगा लामे आठ इतने इतने गांड बे लामे आ ये पार में ये ना गाने को इतने मेल्ला में विद्ये ते हिता भी ही रीला මේ හිතේ විසිරීම තියෙන තාක් කල් කවදාකවත් කෙනෙකුට සත්‍ය අවබෝධය කරා යන්න බෑ. මේ හිතේ විසිරීම නතර වුණාම අපි කියනවා චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙනවා කියලා. මෙන්න මේ ඒකාග්‍රතාවේ දිගටම තිබුණොත් කෙනෙකුගේ එයා දැහැන්ගත වෙනවා. ධ්‍යානයන්ටපත් වෙනවා. අන්න ඒ විදිහට උපචාර වූ अर्पणा ध्यान पत्चिना शुद्ध विदर्शन आरंभ करूदान मुखन विदर्शन भावना वेड़ी मत लंका एक संपूर्ण असार्थक दान लगुन प्रतिपल लगुन भूत उदुर्पमन गुरोरे भूत उदुर्गोलेम ऐ हेतु वैरदी आकारी भावना ही दहिं बिनो देंगे वे मिदेंड काली ऐ विधि ईलंगटे में भावना विन तवत जंबुरुआ बुद्धक ले बिनो गामना क्या न कुटे वैदातम में ऐति मनति यं पिलिबंदे ज्ञानी में कतमा प्रथम ज्ञान ये नु निर्वाण मार्गे अवसान कुछ अंडे मेन मे विधिये मे इपत भावना प्रगुणक तीर गमनवाला नतीम नतीम धर्मता किसी अम दुर्गट आवबूद ඊළඟට තවත් විශාල ප්‍රයෝජනයක් තියෙනවා මොකද්ද භාග්‍යතුන් වහන්සේ දේශනාවකට වදාලා චේතනාවමයි කර්මය කියන්නේ එහෙමනම් මේ පෘථග්ජන පුද්ගලයා පන්සල් යද්දි පන්සලේ ඉද්දි වන්දනා යද්දි මල් පූජා කරද්දි පෙරහැරේ යද්දි සාදුකාර කියද්දි මෙරට යද්දි කුඹුරට හේනට යද්දි වෙළඳ පොළට යද්දි मैं हित वेड़े वेड़े मनोद अकुशल किसी हम आशा वक्तियों यम घटे एक अकुशल देश अक्तियों एक अकुशल वो अने दी वंदना गमन गील पुडक किन चगान तरहा देश एव अकुशल मेन मे विधि इरियापत भावना यानवन ये तमंगी दैनिक खटियत कर्णवन आगमिक खटियत कर्णवन ओहुत कुशल अकुशलित भागुतुमसे देश वदाली कुशल मैतिकल सब पाप सकर्ण गाता බලන්න මොනතරම් ප්‍රයෝජන ගොඩක් තියෙනවද මේ ඉරියාපත භාවනාවේ හිත විසිරෙන්න නොදී චිත්තය ඒකාග්‍ර කරනවා ඊට පස්සේ ඒ තුලින් දැහැන්ගත වෙනවා ඒ වගේම ධාතු ස්වභාවය පිළිබඳව මනා සියුම් ගැඹුරු අවබෝධයක් ලබා ගන්නවා ඇතිවීම නැතිවීම පිළිබඳව
ආවෝදයක් ලබා ගන්නවා. ඊළඟට හිත මනෝරාජ්‍ය වලට යනවා. ඒ මනෝරාජ්‍යයෙන් ඇති වෙන්නේ මොනවද? අකුසල්. ආසාවල් තුන. අන්න ඒව නතර වෙනවා. අකුසල් මුල් සිඳිලා යනවා. ඊළඟට තමන්ට ඕනම මොහොතක භාවනාවට ඉඳගත්තයින් පස්සේ තමා ගන්න භාවනා අරමුණේ හිත පිටව ගන්න පුළුවන් වෙනවා. සැලකිය යුතු වෙලාව. අද හුඟ දෙනෙකුට තියෙන ඔය ප්‍රශ්නේ. අනේ අපිට නම් හිත නම් තියාගන්න බෑ කොහොමවත් කියලා. එහෙනම් කියන්න තියෙන්නේ එහෙම කියන අය ඉස්සෙල්ලා මේ ඉරියාපත භාවනා හොඳට වඩන්න. වෙනම කාලයක් අවශ්‍යත් නැහැ. අපිට භාවනා කරන්න කාලයක් නැහැ කියලා කියන්න ඕනෙත් නැහැ. ඕන තරම් කාලෙ තියෙනවා මේ ඉරියාපත භාවනාව වඩන්න. ඒ වගේම දැන් අපි දේශනා කරා ඉරියාපත භාවනාවෙන් මහත්ඵල මහානුභාව සම්පන්න ආනිසංස ගොඩක් ඇති වෙන බව. ඒ නිසා පින්නතුනි පින්නතියනි මෙන්න මේ භාවනාව ඉතා හොඳින් ඉගෙනගෙන ධර්ම සාකච්ඡාවකදී තව අවශ්‍ය නම් සාකච්ඡා කරලා අපි විසින් මේ පිළිබඳව කායානුපස්සනාව දෙක කියන කෘති දක්වලා තියෙනවා. මේ ඉරියාපත භාවනාව පිළිබඳ ඒකත් බලලා මේ ධර්ම දේශනාවත් කීප වතාවක් අහලා ඉරියාපත භාවනාව පුහුණු වෙන්න. ඒ ඉරියාපත භාවනාව පුහුණු කෙනාට චිත්ත ඒකාග්‍රතාවය ලබා ගන්න පහසු වෙනවා. ඒ වගේම ඔබේ කල්යාණ මිත්‍රයන් වහන්සේ ඔබට උපදෙස් දීලා ඇති දැහැන්ගත වීමට අවශ්‍ය පුහුණු වීම. අන්න ඒ පුහුණු වීම වලදී නිසි ප්‍රතිඵලය ගන්න පුළුවන් වෙනවා. මොකද චිත්ත ඒකාග්‍රතාවය ඔබ අර පුහුණු වීම පමණක් කරාට කිසියම් දුරකට ඒකින් ওই নমස්කාරයේ සජ්ජායනයේ චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වෙනවා තමයි. නමුත් ඒ ඇති වෙන ඒකාග්‍රතාවයේ සිව් ගුණයකින් වතර වැඩි වෙනවා මේ ඉරියාපත භාවනාව. එහෙම වෙලා මේ පිංගුතුන්ට පුළුවන් වෙනවා නිසි විදියට පළඟ බැඳගෙන ආනාපාන සති භාවනාව මෛත්‍රී භාවනාව වඩලා දැහැන්ගත වෙන්න. අන්නේ විදිය දැහැන්ගත උනායින් පස්සේ ඊළඟට තියෙන්නේ මේ කායානුපස්සනාවේ සියලුම භාවනා වඩන්න. ධාතු මනසිකාරයේ පිළිකුල් භාවනාව සහ නවසීවිතික සති සම්ප්‍රජාන භාවනාව. මෙන්න මේ භාවනා ටික වැඩුවොත් කෙනෙක් කවදාකවත් සතර අපායට යන්නේ නැහැ. අටවෙනි භවයට යන්නේත් නැහැ සෝතාපන්නයි. හැබැයි සෝතාපන්න වෙන්න තව අවශ්‍ය කාරණා තියෙනවා. ඒව අපි දිගින් දිගටම කිය දේශනා කරලා තියෙනවා. මොකද්ද? ගුණදෙන භාගතුන් වහන්සේ සරණ යාම. ගුණදෙන නෛර්යානික ශ්‍රී සද්ධර්මයේ සරණ යාම. ගුණදෙන ආර්ය මහා සංඝ රත්නයේ සරණ යාම. මෙන්න මෙතන අපේ අය හුඟ දිනක වරද්දන මේ සරණාගමනේදී. භාගතුන් වහන්සේ ගුණ දන් නැතුව පිළිමයක් දිහා බලලා මල් දුම් ආලෝක දිහා බලලා සාදු සාදු කියලා වඳිනවා. ඒක හැබෑ බුදුන් සරණ යාමක් නෙමෙයි. ඊළඟට ස්වාක්‍යාතු භගවතුන් ගාථාව පමණක් කියන වඳිනවා. ඒක හැබෑ ධර්මීය සරණ යාමක් නෙමෙයි. නියම විදිහට ධර්මීය සරණ යන්න නම් චතුරාර්ය සත්‍ය ධර්මීය කෙටියෙන් අවබෝධ කරගන්න ඕනේ. එහි දැක්වෙන නිරෝධ ගාමිනී පටිපදාව නොත් ආර්ය අෂ්ටාංග මාර්ගය පැහැදිලිව අවබෝධ කරගන්න ඕනේ. එහෙම කිනා තමයි ධර්මීය සරණ ගියා කියන්නේ. ඊළඟ සංඝං සරණං ගච්ඡාමි කියන එක මේක කියන්නත් මැලී නම් කියද්ද චීවරය දරූපමනින් සියලු දෙනාම් සංඝරත්නයටයි වෙන්නේ. චීවරය දරාගෙන ඉග පිරිවන් වල ඉගෙන ගන්නවා නම් විශ්වවිද්‍යාල යනවා නම් පඬිතු රාජකීය
ඒ උපාධි ගන්නව නම් ඉවර රජී රැකියා කරනව නම් මහාචාර්යකම් කරනව නම් අවසානයේ වැටුප් ගන්නව නම් එයා ධර්ම මාර්ගයෙන් පිට යන කෙනෙක් ආර්ය අෂ්ටාංග මාර්ගය යන කෙනෙක් නෙමෙයි. එයා එහෙනම් පෘථග්ජන භික්ෂුවක්. මහාචාර්ය කතිකාචාර්ය රාජකීය පඬිත අග්ගමහා මේ සීළු දෙනාගෙන් වැඩි හරියක් අද පෘථග්ජන භික්ෂුව වහන්සේලා. ආර්ය සංඝ රත්නය කියන්නේ කාටද? චත්තාරී පුරිස යුගානි අට පිරිස පුද්ගලෝ ඒස භගවතෝ ශාවක සංඝ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් මාර්ගත්ත පලත්ත ඒ යුගල හතරේ ඉන්න අට දෙනාට තමයි අට පුරිසියෝ එහෙම නැත්නම් ආර්ය මහා සංඝරත්නය කියලා සඳහන් කරන්නේ. මෙන්න මේ අවබෝධයෙන් තෙරුවන් සරණ යන්න ඕනේ. ආර්යකාන්ත සමාධි සම්පන්නක සීලේ පිහිටන්න ඕනේ. දානාදි පුණ්‍ය කර්මයන් කරන්න ඕනේ. සුවච සුමුදු කීකරු ගුණ ඇති කරගන්න ඕනේ. පංචශීලයේ රකින්න ඕනේ. ඊළඟට මේ සීලය ගැන කියද්දී සියලුම සූත්‍ර දේශනාවන් දක්වලා තියෙනවා ආර්යකාන්ත සමාධි සම්පන්නක සීලය කියලා. මොකද මේ සමාධි සම්පන්නක කියන්නේ සමාධි සීලේ පුරන්නේ සමාධිය වඩන්න නම් සමාධිය වඩන්න හරියට ඉඳ ගන්නත් ඕන කායිරි ජෝතියා. අන්න ඒක තමයි සමාධි සම්පන්නක සීලය කියන්නේ. වෙන වැරදි විග්‍රහ කිරීමෙන් කරන කෙනත් අපාගත වෙනවා. මේ ශ්‍රාවකෝ මහන්සිලා කිසි නොලබ යනවා. මෙන්න මේ தත්ත්වෙට සීලස්කන්ධයේ පුරපු කෙනයි සතරක මට වුණත් වඩලා ඊට පස්සේ මේ භාවනාව වඩන්න. මේ භාවනාව වැඩිමේ අනුපූර්ව ක්‍රමයක් තියෙනවා. කොහෙන් වැළුවත් හරි කියන පිරිසකුත් ඉන්නවා. ඉන්දියාවෙත් ඉන්නවා එහෙම. නමුත් භාග්‍යතුන් වහන්සේ අපට ධර්ම දේශනා කරලා තියෙන්නේ අනුපූර්ව ක්‍රමයකට මේ මාර්ගය යන්නයි. හැබැයි වරද්ද ගන්න එපා. අනුපූර්ව ක්‍රමයේ කිව්වට සම්මා දෘෂ්ටි ළඟට සම්මා වාචා සම්මා කම්මන්ත වාච ඒකේ වෙන වෙනම නෙමෙයි එකටම වැඩිලු. නමුත් කිසියම් ආකාරයක අනුපූර්ව ක්‍රමයකට තියෙන්නේ. ඒ විදිහට මේ සියලුම පින්තු උත්සාහ දරන්ද මේ ඉරියාපත භාවනාව හොඳින් ශ්‍රවණය කරලා ලියලා තියෙන පොතත් අරගෙන කියවලා තව අවශ්‍ය නම් සාකච්ඡාවත් යෙදිලා මේ භාවනාව කරන්න පුහුණු වෙන්න. මේ භාවනා කරන ශ්‍රාවකයාට විශාල ප්‍රඥාවුත් අවසන් දී ඇති වෙනවා. චිත්තේ ඒකාග්‍ර වෙනවා, දැහැන්ගත වෙනවා, ඇතීම නැතිවීම කියන ඥාණය ලැබෙනවා. ඒවා මනෝරාජ්‍යයට ගිහිල්ලා අකුසල් ඇති කරගන්නේ, කුසල්ම ඇති කරගන්නවා. ඒ වගේම ධාතු ස්වභාවයේ පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලැබෙනවා. මේ සක්කාය දිට්ඨිය බිඳීමට උපකාර වෙනවා මේ භාවනාවයි පුහුණු කෙනාගේ චිත්තය. මේ විදිහට උතුම් භාවනාව පිළිබඳවයි දැන් මේ පිරිසට දේශනාවට වදාළේ. ඒ භාවනාව අනුව පුහුණු වෙලා බවුන් වඩමින් ඔබේ අධ්‍යාත්මික දියුණුව වැඩි කරගන්න කියලා දන්වා සිටමින් මෙතකින් සමාප්ත කරනවා. ආකාශට්ටාජ බුම්මට්ටා දීවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්ති ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මම් පරන්ති.